සතලෝ දහමෙහි කම්පා නොවන සිත, ශෝකයෙන් තොර වූ සිත, කෙලෙස් දුහුවිලි රහිත සිත සහ බිය රහිත සිත නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාතු සාතු. අපගේ ගුරුදේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි, මේ වෙසක් සමයේ අපි විශේෂ ධර්ම දේශනා මාලාවක් පැවැත්වනවා. මහා මංගල සූත්‍ර දේශනාව ඇසුරේ. එතකොට මහා මංගල සූත්‍රය අපි දන්නවා අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින්ම දේශනාකට වදාළ දේශනාවක්. දෙවියන්ටත් මිනිසුන්ටත් ප්‍රශ්නයක් මතුණා. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරුන්ටත් මිනිසුන්ටත් ප්‍රශ්නයක් මතුණා, මංගල කරුණු මොනවද කියලා. ඒ වෙලාවේ තමයි දෙවිවරු අතර කලකෝලහල ඇවිසිලා ගියා මංගල කරුණු දැනගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට සක්දෙවිඳු තමයි යෙව්වේ. එක දෙවි කෙනෙක් ඇවිල්ලා මංගල කරුණු මොනවද කියලා අහන්න අපි පිටිපස්සෙන් එන්නම් කියලා. දෙවිය ඇවිල්ලා මුළු මහත් දෙවුරමම දෙවුරම් වෙහෙර ආලෝකමත් කරගෙන මධ්‍යම රාත්‍රියේ අසා සිටියා ස්වාමිනි භාගතුන් වහන්සේ මංගල කරුණු මොනවද කියලා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ 38ක් මංගල කාරණා දේශනා කළා. දස දහසක් ලෝක ධාතුවල දේවබඹුන් මංගල කාරණා දැනගත්ත විශාල පිරිසක් මාර්ගඵල ලැබුවා. නිවන ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මංගල කරුණු. අදත් ඉතින් අපි සුභ මංගල කරුණු තියෙනවනේ. නොයෙක් එක එක අදහස් මිනිසුන්ගේ ඔළුවල තියෙනවා. මංගල මොනවද? මංගලයයි සම්මත මොකද? මංගල ගෙවල් පවා අපි කියනවනේ මගුල් ගෙදර කියලා කියන්නේ. එතකොට ඒ ජයමංගල ගාථා කියනවා එකේ. ඇත්තට මේක මංගල නිවසක් වෙන්නේ මගුල් කරුණු තියෙනවා නම්. නැත්තං ඒක වුණත් අවමගුලක්ම තමයි. අපි සමරුවාට මංගල උත්සවයක් කියලා එතන තියෙන්නේ අවමංගල කරුණු නම් එතනත් තියෙන්නේ මොකක්ද? එන නමට මංගල වුණාට ඔව් තියෙන්නේ අවමංගල උත්සවයක්. එතකොට මංගල කාරණා ගැන අහපු වෙලාවේ සත්පුරුෂයාගේ පටන් නිවන දක්වාම බුදුරජාණන් වහන්සේ ලස්සනට එකක් එකක් ගානේ කාරණාවෙන් කාරණාවට විස්තර කරගෙන ආවා. අද අපි ඉගෙන ගන්නේ ඒ මහා මංගල සූත්‍ර දේශනාවේ අවසාන මංගල කාරණා ටික. අවසාන මංගල කාරණා ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. එතකොට පුට්ටස්ස ලෝක ධම්මි, ඒ කියන්නේ අටලෝ දහම එනකොට කම්පා වෙන්නේ නැත්නම් යම් කෙනෙක්ගේ හිතක්. පුට්ටස්ස ලෝක ධම්මි චිත්තං යස්සන කම්පති, ඒ හිත කම්පාවටපත් වෙන්නේ සෙලවීමකටපත් වෙන්නේ නැත්තම්. අශෝකං, අශෝකං කියන්නේ ශෝකයක් නැති, කිසි ශෝකයක් හටගන්න නැති යම් තැනක් ඇද්ද. විරජං, කෙලෙස් දුහුවිලි කිසිවක් නොපිහිටන තැනක් ඇද්ද. අයිකත් මංගල කාරණාව. නොපිහිටන ස්වභාවය මංගල කාරණාව. සෝකී නොවන ස්වභාවය මංගල කාරණාව.
අසෝකං විරජං ඛේමං. ක්ෂේම භූමිය කියලා කියන්නේ බය රහිත තැනට පැමිණ වාසය කරයිද? ආන් එක මංගල කාරණාව. ඇයි මේ මංගල කාරණා වෙන්නේ? අපිට ශෝකයක් නැතුව ඉන්න තියෙනවා නම් මංගල කාරණාව නෙමෙයිද? අපිට කෙලෙස් දුහුවිලි නැතිව ඉන්න තියෙනවා නම් මංගල කාරණාවක් නෙමෙයිද? අපිට ක්ෂේම භූමියකට කිසි බයක් තැති ගැනීමක් නැතුව ඉන්න තියෙනවා නම් මංගල කාරණාවක් නෙමෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශෝකේ හටගන්නේ, ඊළඟට කෙලෙස් හටගන්නේ, ඊළඟට ක්ෂේම භූමියට යන්න බැරි, බය රහිත තැනට යන්න බැරි. ඇයි? අටලෝ දහමට කම්පා වෙන හිත, අටලෝ දහමට කම්පා වෙන හිත ඇති වෙන්නේ නිවන සාක්ෂාත් නොකළ නිසා. නිවන සාක්ෂාත් නොවෙන්නේ ඇයි? ආර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා. ආර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්ති ඇයි? බඹසර වාසී නිවන් මඟ අනුගමනේ නොකළ නිසා. බලන්න එකක් එකක් ගානේ මංගල කාරණා ටික ගලපගෙන ඇවිල්ලා නේ. තපෝච බ්‍රහ්මචරියංච බඹසර වාසී තුලින් තපසී විසිමි, බඹ සීලය ආරක්ෂා කරගනිමින් නිවන් මඟ අනුගමනය කරනවා. නිබ්බාන සච්ච කිරියාච. එතකොට මොකද වෙන්නේ? අරිය සත්‍යන දසන, ආර්ය සත්‍ය දර්ශනය යුක්ත වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? නිවන සාක්ෂාත් වෙනවා. නිබ්බාන සච්ච කිරියාච. නිවන සාක්ෂාත් වුණාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? පුට්ටස්ස ලෝක ධම්මේ. ඒ හිත කවදාවත් කම්පා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ ලෝක ස්වභාවය පෙරලෙනවා. අටලෝ දහම මොනවද? අටලෝ දහම මොකද්ද? ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. තියෙනවද නැතිවද? එතකොට මේ තියෙන ස්වභාවයෙන් යුතු අටලෝ දහම වේගෙන් පෙරලෙනවා. මේ ඊයේ තිබිච්ච ලාභෙ නෙවෙයි අද අලාභෙට පෙරලිලා. ඊයේ තිබිච්ච දුක නෙවෙයි අද සැපේට පෙරලිලා. අද තියෙන සැපේ හෙට ආයුධකට පෙරලෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපිට තේරුම් ගන්න බැරි වෙලා තිබුණොත් අපි කෙලෙස් සහිතව නම් වාසය කරන්නේ, ශෝකී ස්වභාවයේ තුල නම් අපි ඉන්නේ, ආරක්ෂිත භූමියට අපි ගිහිල්ලා නැත්තා, ආන මගුල් ගෙදරත් මංගල කාරණා නැහැ නේද? ආන දැන් අපිට තේරෙනවා එහෙනම් අපි මංගල කාරණා නැත්තේ, මංගල කාරණාවක් නැහැ නං, දුර වෙලා ගිහිල්ලා අපෙන් එකක්වත් නැහැ, අයින් වෙලා ගිහිල්ලා. එහෙනම් ඒකෙන් බේරෙන නම් ශෝක රහිත තැනට යන්න ඕනේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇහුවා මිලින්ද රජුරෝ, ස්වාමීනි මරණය අභියස පෘථග්ජන පුද්ගලයාත් රහතන් වහන්සේත් අතර වෙනසක් තියෙද කියලා ඇහුවා. මරණ බියති, මොකද්ද තියෙන වෙනස? වෙනසක් තියෙනවද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. පෘථග්ජන පුද්ගලයාට මොකද වෙන්නේ? මක්කයි වෙන්නේ? බහිනවා, තැති ගන්නවා, වෙහුලන්න ගන්නවා, දාඩිය දානවා, මුළු ඇඟම රත් වෙලා යනවා. ඇයි? උණුසුම් වෙලා යනවා, දාඩිය දානවා. ඇයි හේතුව? මරණ බයට බය වෙනවා, තැති ගන්නවා. රහතන් වහන්සේ? රහතන් වහන්සේ තැති ගන්නෑ. එතකොට වෙනසක් තියෙනවද කියලා ඇහුවා. එතකොට කිව්වා වෙනසක් තියෙනවා රජතුමනි, රහතන් වහන්සේ තැති ගන්නෑ. පෘථග්ජන පුද්ගලයා තැති ගන්නවා කිව්වා. ස්වාමීනි එතකොට රහතන් වහන්සේ තමාගේ වසඟේ පවත්තන්නේ නැද්ද කියලා ඇහුවා. මේ ලෝකේ තමාගේ වසඟේ පවත්තන්නේ නැහැ කිව්වා. ස්වාමීනි කුරුල්ලෙකුට වුණත් කුරුල්ලගේ කැදල්ල ඔහුගේ වසඟේ තියෙනවා කිව්වා. කුරුල්ලයි කැදල්ල මේක. ඉතින් එහෙව් එකේ මේ රහතන් වහන්සේ තමන්ගේ හිතක් වසඟේ තියන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ලස්සන උත්තරයක් දුන්නා. රජතුමනි පෘථග්ජන සත්‍යයා, පෘථග්ජන භාවයේ ඉඳිමි මේ පෘථග්ජන සත්‍යයා කල්පනා කරන සත්‍ය ඔක්කොම එකතු වෙලා කල්පනා කරනවා, මගේ වසඟේ මා පෘථිවිය මන් තියන්න හදනවා කියලා පුළුවන් වෙයිද කියලා අහනවා. තමා හිතුවා කියලා තමන්ට ඕන ඕන විදිහට පෘථිවිය හදන්න පුළුවන්ද කියලා අහනවා. මේක මෙසේ වේවා මෙසේ වේවා කියලා පෘථිවිය හැඩතල වෙනස්කම් කරන්න පුළුවන්ද කියලා අහනවා පුද්ගලයාට. බෑ කියනවා. රහතන් වහන්සේත් ඒ වගේ කියනවා. රහතන් වහන්සේත් මහ පුළුව වගේ කියනවා. කිසි තැනක කම්පාවක් හටගන්නේ නැති නික්ලේශී හිතක්,
ආරි හිතකින් යුතු ඒ රාතන් වහන්සේත් මහපොළොවගේ. එතකට ඒ රජ්ජුරු ආනවා ස්වාමීණි නාගසේනියන් වහන්ස එතකොට ඒ රහතන් වහන්සේ තුළ බිහිත ඇතිගෙනීම හට ගන්නේ කියල කියන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා හුවා. මහපොළොව වගේ නම් බිහිත ඇතිගෙනීම හටගන්න නැති හිතක් බවට පත් වුණා කියලා කියන්නේ. මොන වගේද කියලා හුවා. ලස්සන උත්තරයක් දුන්නා. රජතුමනි රහතන් වහන්සේ තුළ කිසි අයුරකින් බිහිත ඇතිගෙනීම හටගන්නේ අහනවා නිරේන්න නිරිසතා පවා ස්වාමීනි මරණ මංචකයට යද්දි නිරිසතා පවා බහිනවා නෙවෙයි තැති ගන්නවා නෝ ගින්නට පිච්චිලා යද්දි නිරිසතත් කෑක ගහනවා විලාප තියන දැන් චුත වෙන්න හදන්නේ නිරිසතා ඒත් බහි තැති ගන්නවා කෑ ගහනවා චුත වෙයි කියලා මරණ බයි රජතුමනි මේ බිය තැති ගැනීම ඔක්කොම හටගන්නේ බිය තැති ගැනීම ඔක්කොම හටගන්නේ නිත්‍යයි කියන සංඥාවේ පිහිටපු නිසායි. සැපයි කියන සංඥාවේ පිහිටපු නිසායි. ආත්මයි කියලා සංඥාවේ පිහිටපු නිසායි. නිත්‍ය සුඛ ආත්මය සංඥාවේ පිහිටලා මමයේ මාගේ මාගේ ආත්මයයි කියලා ග්‍රහණය කරගත්තට පස්සේ අටලෝ දහම වෙනස් වෙලා යනවා. සැප දුකට පෙරලෙනවා. ඊළඟට ලාභේ අලාභයට පෙරලෙනවා. ප්‍රශංසාව නින්දාවට පෙරලෙනවා. එතකොට මෙයා හිතන්නේ මේ ඔක්කොම ආත්මයි නිත්‍යයි සැපයි කියලා. නේද? එතකොට මොකද වෙන්නේ? පෙරලිච්ච හිතට මෙයාට අනාත්ම සංඥාව බැස ගන්න බැරුව යනවා. ඊළඟට අනිත්‍ය සංඥාවේ, දුක්ඛ සංඥාවේ බැස ගන්න බැරි වෙලා යනවා. මමේ මාගේ මාගේ ආත්මය කියන දෘෂ්ටි ඇතුළේ බැහැලා අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්න දේ වෙනස් වෙලා යනකොට මෙයාට තැති ගැනීම වෙනකොට නිරිසතා පවා එතනින් චුත වෙලා යද්දී බය වීමට පත් වෙන්නේ ඒකයි කියනවා. වේහුලල යන්නේ ඒකයි කියනවා. වේගවත් සිටවිලි වෙනවා කියනවා. වේගවත් සිටවිලි හරහා උණුසුම් වෙලා යනවා කියනවා ශරීරේ. ඒ නිසා බයත් තැති ගැනීමත් හට ගන්නවා කියනවා. ඊළඟට කියනවා රජතුමනි ඒ විතරක් නෙවෙයි රජතුමනි මිනිස්සු ආයුධවලට බයයි. අලි දැක්කාම බය වෙනවා. සිංහයෝ කොටි දැක්කාම බය වෙනවා. මහා ගිරියල් ප්‍රපාත දැක්කාම බය වෙනවා. තෙතිගෙන්නිලා යනවා. ඇයි මේ? ආවියවද දැක්කාම බය වෙලා තෙතිගෙන්නිලා යනවා. ඇයි මේ? ඒ හැම තැනම තියෙන්නේ මරණ බිය කියනවා. දැන් මැරි, දැන් මැරි, දැන් මැරි කියලා බයක් එනවා කියනවා. ඒ වේගවත් සිටිවිලි ඔස්සේ, වේගවත් සිටිවිලි ඔස්සේ හැඟීම් පාලනය කරගන්න බෑ. වේගවත් හැඟීම් උපදිනවා. ඒ හැඟීම් ඔස්සේ කය උණුසුම් වෙනවා. කය උණුසුම් වෙද්දී තැති ගැනීමත් බයත් උපදිනවා. ඇත්ත නේද? වෙනව නේද? ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. අටලෝ දහම වෙනකොට අපි කම්පා වෙලා යනවා. ගැසිලා යනවා. බය වෙලා යනවා. පපුව අත් ගගා අඬනවා. රහතන් වහන්සේගේ සිත සමාධි අරමුණේම බැස ගන්නවා. අනිත්‍ය අරමුණේම බැස ගන්නවා. අනිත්‍ය සංඥාවෙම බැස ගන්නවා. දුක්ඛිත සංඥාවෙම බැස ගන්නවා. දුකයි කියන සංඥාවෙ බැස ගන්නවා. අනාත්ම සංඥාවේ තමාගේ වසඟේ පවත්වන්න බැරි ලෝකයක් තියෙන්නේ කියන සංඥාවෙ බැස ගන්නවා. රජතුමනි ලස්සන උපමාවක් කිව්වා. රජතුමනි කුසගින්නෙන් පෙළෙන ගවයේ මේ සාමාන්‍ය කඹයකින් ගැට ගහලා කුපිතකල මොකද වෙන්නේ කියලා අහනවා. කඹේ කඩාගෙන දුවන්නේ නැද්ද කියලා අහනවා. ආන් ඒ වගේ කියනවා මේ සාමාන්‍ය පෘථග්ජන සත්වයා අටලෝ දහම වෙනකොට දුකේනකොට නින්දා වෙනකොට අලාභේ වෙනකොට මොකද වෙන්නේ යාට? බය වෙනවා, තැති ගන්නවා, පපු අත් ගගා අඬනවා. අර කවුරු වගේද? ගවය වගේ. ඥානයක් නැහෙනේ, අවබෝධයක් නැහැ. අනිත්‍ය සංඥාවට හිත බැස ගන්න බෑ. දුක්ඛිත සංඥාවට හිත බැස ගන්න බෑ. අනාත්ම සංඥාවට හිත බැස ගන්න. ඉතින් මේ වගේ හිතක් දිනු වෙලා තියෙනවනම් මංගල කාරණාවක් නෙවෙයිද? මේ වගේ තත්ත්වයට හිතපත් වෙලා තියෙනවනම් මංගල කාරණාවක් නෙවෙයිද? ශෝකයක් කිසි තැනක හටගන්නේ නැහැ. කිසි තැනක කෙලෙස් සහිත සිටිවිලි හටගන්නේ නැහැ. කිසි තැනක පිහිටන හිතක් හටගන්නේ නැහැ. ආරක්ෂිත භූමියට ගිහිල්ලා ඉවරයි.
කිසි කෙනෙකුට ඒ රාතන් වහන්සේගේ හිත කලම්බන්න බෑ, අවුස්සන්න බෑ, ඇවිස්සිලා යන්නේ. රාතන් වහන්සේ ලස්සන උපමාවක් කිව්වා, රජතුමනි ලක්ෂයක් සක්වල්වල සියලු සත්වයෝ ආවුද අරගෙන ඇවිල්ලා රහතන් වහන්සේ බය කරවන්න ඕනි කියලා මහන්සි ගත්තා. ඒ රහතන් වහන්සේ තුළ බය සිතිලි මාත්‍රයක්වත් උපදින්නේ නැහැ කියනවා. මාත්‍රයක්වත් උපදින්න බෑ කියනවා. කෝටි ලක්ෂයක් සක්වලවල සියලු සත්වයෝ ආවුද අරගෙන ඇවිල්ලා රහතන් වහන්සේ ඝාතනය කරන්න ඕනි කියලා පෙළඹුණා. ඒ රහතන් වහන්සේ තුළ බයක් ඇති ගැනීමක් උපදින්නේ නැහැ කියනවා. කම්පණයට පත්වීම හටගන්නේ කියනවා. ඒ කිසි දෙයක් හටගන්නේ රහතන් වහන්සේ තුළ. කොයිතරම් ආශ්චර්යයිද රහතන් වහන්සේ නමකගේ ජීවිතයක්. අටලෝ දහම එනවා, නමුත් ඒ අටලෝ දහමට උන්වහන්සේ කම්පා වෙන්නේ නැහැ, අමුතු ආසාවක් නැහැ. ඒකට හේතුව කියනවා රහතන් වහන්සේගේ ගතිය අවසන්, ආයුප්පත්තියක් නැහැ. මරණින් මත්තේ කොහේ යයිද කියලා හිතන්න දෙයක් නැහැ. මරණ බියක් නැහැ. විඥානේ කිසි තැනක පිහිටල නැහැ. මට මේක දාලා යන්න වෙයි කියලා හිතෙන්නේ නැහැ. තියෙනවද එකක් දාලා යන්න කියලා දෙයක්? පංචපාදානස්කන්ධය අතහැරලා ඒ කිසි දෙයක ආසා මාත්‍ර පවත්වන්නේ නැහැ. තෘෂ්ණා සැඩ පහර සියල්ල සුණු විසුණු කරලා කෙලෙස් මාත්‍රයක් නැහැ. ආය උපදින්න කියලා තැනකුත් නැහැ. චුත වෙනවා කියලා එකකුත් නැහැ. මරණයක් කියලා එකකුත් නැහැ. අජරාමරයි. කිසි තැනක නොපිහිටන ඒ නිකෙලෙස් විඥානේ, විමුක්තියට පත්වෙච්ච විඥානයට කිසි තැනක බයක් ඇති ගැනීම හටගන්නේ. කොච්චර ලස්සනද, කොච්චර ශ්‍රේෂ්ඨද. මංගල කාරණාවක් නෙමෙයිද මේකක්? අහන්න ලැබෙන එක පවා මංගල කාරණාවක් නෙමෙයිද? මේ නික්ලේශී රහතන් වහන්සේ නමකගේ හිතක් මේ ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට අහන්න ලැබෙන එක පවා මංගල කර. එතකට අහනවා ස්වාමීනි, නිරිසතා නිරේංචුත වෙලා යද්දී ඇයි කියලා අහනවා. මෙච්චර බය වෙන්නේ, මෙච්චර තැතිගන්නේ, මේ පිච්චිනවා, පිච්චිලා චුත වෙලා යන්න නිහදන්නේ. තව චුට්ටකින් මෙතන චුත වෙනවා. අධික වේදනා විඳවන්නේ යුදුන් ගණන් උස ගිනි ජාලාව මැද්දේ, යුදුන් 100ක් උස ගිනි ජාලාව මැද්දේ පිච්චෙන නිරිසතා ඇයි කියලා නම් බය වෙන්නේ එතනින් චුත වෙලා යන්න ලෑස්ති වෙද්දී. මේ මහා වේදනාවක් විඳුණු තැනකින් චුත වෙලා යද්දී පවා බය වෙන්නේ ඇයි කියලා අහනවා. රජතුමනි, මරණයට බය වීම කියන එක ඒකේ තියෙන ප්‍රබල බවක් කියනවා. මරණේ තියෙන බලවත් බව කියනවා. බය තැති ගැනීම උපද්දලා දෙන එක. රජතුමනි ලස්සන උපමාවක් ටිකක් කිව්වා. රජතුමනි, විසප්පුවක් හැදිච්ච මිනිසෙකුට gediyak hadilla tiyenawa. එතකොට ඒ gediya හැදිච්ච මිනිස්යාට ඒ මිනිස්යා වෛද්‍යවරයෙකුට ගිහිල්ලා පෙන්නනවා මේක. මෙන්න මෙහෙම විසප්පුවක් ඇවිල්ලා තියෙනවා, මේක කපලා අයින් කරන්න කියලා. වෛද්‍යවරයා හොඳ ආයුධ උල් ආයුධ ටිකක් අරගෙන එනවා මේක විදින්න. ආයුධ ටික හොඳට මුවහත් කරනවා. ඊළඟට පුච්චන ආයුධ ටික වෙනම හදලා හොඳට රත් කරනවා. ඊළඟට හොඳට ලුණු කකාරනවා. ලුණු තියෙන ලුණු හොඳට රත් කරනවා මේවා. එතකොට අර මිනිස්යාට අර ටික දකින්නට මොකද වෙන්නේ? ආයුධ ටික මුවහත් කරනවා, හරන්න තියෙන ටික ආයුධ ටික. ඊළඟට අනිත් ආයුධ පුච්චන තියෙන ආයුධ ටික හොඳට රත් කරනවා, හොඳට ලුණු අඹරනවා රත් කර කර. මොකක් වෙයිද අර මිනිස්යාට? ඈ, බයක් උපදින්නේ නැද්ද කියලා අහනවා. තැති ගැනීමක් උපදින්නේ නැද්ද කියලා අහනවා. ඒ මිනිස්සයා දන්නේ නැද්ද කියලා අහනවා. දැන් මේක තුවාල සනීප කරන්නයි මේ හදන්නේ. සනීප කරන්න හදන්නේ මේක කියලා දැනගෙන දැනත් අර මිනිස්සයා තුළ බය තැති ගැනීම උපදින්නේ නැද්ද කියලා අහනවා. උපදිනවා කියනවා. රජතුමනි, ඒ වේදනාවට බය කියනවා. අධිකව දැනෙන වේදනාවට බය කියනවා. ඒ මිනිස්සයා තුළ තැති ගැනීමත් බයත් උපදින්නේ. රජතුමනි, ඔය විතරක් නෙවෙයි කියන තව උපමාවක් කියනවා. රජතුමනි, සර්පයෙක් දෂ්ට කරලා ඉන්නවා මිනිසෙකුට. සර්පයා දෂ්ට කළාට පස්සේ මිනිසයාට ඒ මිනිසයා මිනිසයා ළඟට එනවා මන්ත්‍රධාරී වෛද්‍යවරේ. අර මන්ත්‍රධාරී වෛද්‍යවරයා සර්ප කරපු අර දෂ්ට කරපු සර්පයාව
මන්තර බලෙන් ආපු වරන් එනවා. ආප වරගෙන ඇවිල්ල විස අද්දනවා. එතකොට අර මනුසයට පේනවා දැන් සර්පය එනවා කියලා. අහප උතුවාහන ළඟට සර්පය එනවා පේනවා. ඒ සර්පය එනවා පේනකොට දෂ්ට කරපු මනුසයට මොකක් හිතෙයිද කියලා අහනවා. ආයෙමත් මූ එනවා දෂ්ට කරාවිද කියලා හිතෙන්නේ නැද්ද කියලා අහනවා. බය වෙන්නේ නැද්ද කියලා අහනවා. තැති ගන්න නැද්ද කියලා අහනවා. ඒ තරම් බයක් තැති ගැනීම. එතකොට අපේ හිත කොහොම පෙරලෙනවද අටලෝ දහමට? කොච්චර බයක් තැති ගැනීම උපදිනවද? අපි සෝකී වෙනවා නේද? අසෝක හිතක් අපිට නැහැ. විරජං කෙලස් දුහවිලි පිරිච්ච මේකේ නිත්‍යයි කියන එක අල්ලගෙන බහැලා නේ තියෙන්නේ. සැපයි කියන එක අල්ලගෙන බහැලා නේද තියෙන්නේ. ආත්මයි කියන එක අල්ලගෙන බහැලා නේ තියෙන්නේ. මේ වගේ අවස්ථාවක් ඇවිල්ලා බලන්න ඕනේ අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට කොච්චර මේක අස්සේ බහැලා තියෙනවද කියලා තේරුම් ගන්නට. ඒ තරමට අපි මේක කිඳා බහැලා ඇතුළට බහැලා අටලෝ දහම එනකොට අපේ හිත පෙරලිලා යනවා. ඒ හිත පෙරලිලා යද්දී ආපෝ අපි ජාති දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙයිද? ආපෝ පෙරලිලා කෙලෙස් මනියලලා තියෙන්නේ. ආපෝ සෝකිත ලෝකයක් මනිය අල්ලගන්නේ අපි. ඉපදීමේ දුකමනි අපි ආය අල්ලගන්නේ. ජරාවට පත්වීමේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒකම අල්ලගන්නවා අපි. මරණ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒකම අල්ලගන්නවා. ඊළඟට අපි ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් කිසි දෙයකින් අපි බේරෙන්නේ නැහැ. අටලෝ දාම තුලම හිර වෙනවා. බේරෙන්නේ නැහැ. ඕන් අපි අවමංගල්‍ය. අපි ජීවිතේට එන විශාල අවමංගල්‍ය මේක. මොකද්ද? අටලෝ දාමට කම්පා වෙන ශිත අපි. අපි නම් කම්පා වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න අය. බලන්න ඕනේ මරණ මංචකෙට ගිහිල්ලා විලාප තියෙන හැටි. පොඩි ලෙඩක් හටගත්තාම විලාප තියෙන හැටි. බයක් තැති ගැනීමක් වෙච්ච වෙලාවට, හීනෙන් බය වෙච්ච වෙලාවට පවා විලාප තියෙන හැටි බලා ගන්න පුළුවන් නේ. අටලෝ දාමට මේ විදිහටයි කම්පා වෙන්නේ. ඇයි කියලා අහනවා රහතන් වහන්සේ ගිහිත එහෙම කම්පා වෙන්නේ නැත්තේ? ස්වාමීනි මේ සත්තු තුල මේම කම්පා වෙද්දී ඒ රහතන් වහන්සේ තුල කම්පා වෙන්නේ නැත්තේ? රජතුමනි, රහතන් වහන්සේ තුල නිත්‍යයි කියන හැඟීම මාත්‍රයක් නැහැ කියනවා. සැපයි කියලා මාත්‍රයක් හැඟීමක් නැහැ. ආත්මයි කියලා හැඟීම මාත්‍රයක් නැහැ. අනිත්‍යය තුලම බැසගෙන ඉන්නවා. විදර්ශනා ඥානයේ තුලම හිත බැසගෙන තියෙනවා. සමාධි නිමිත්තෙම හිත බැසගෙන තියෙනවා. අනිත්‍ය සංඥාව හොඳට ප්‍රකටයි. දුක් සංඥාව හොඳට ප්‍රකටයි. අනාත්ම සංඥාව හොඳට ප්‍රකටයි. සමාධිය නැමැති කණුවේ හිත ගැට ගහලා තියෙන්නේ. ලාභ එනකොට ඒකට අහු වෙන්නේ නැහැ. ආසා මාත්‍රයක් නැහැ. කෙලෙස් සිටිවිලි මාත්‍රයක් නැහැ. කෙලෙස් හැඟීම් මාත්‍රයක් නැහැ. ඒක පිහිටන්නේ නැහැ. අලාභය ආවත් ලාභය ආවත් අහු වෙන්නේ නැහැ. අහු වෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ හිත විශ්මිතයි. නික්ලේශී හිත, විමුක්තියට පත්වෙච්ච හිත, නිර්වාණය දකලා තියෙන්නේ, ආර්ය සත්‍ය දර්ශනින් යුක්තයි. ඒ හිත මංගල කාරණා ටික ඔක්කොම වෙලලා එතකොට. එනකොට මංගල කාරණා ඔක්කොම වෙලලා ඉවරයි. එකක් එකක් ගානේ වෙලලා. ඒ ළඟට ඒ හිත සමාධියෙන් නැමති කණුවේ බැඳ තබන හිත විනාශ වෙන්නේ. තැති ගැනීමක් උපදින්නේ. රජතුමනි, ඒක හරියට මේ වගේ කියනවා. මහා සුවිසල් වෘක්ෂයක් තියෙනවා, ගහක් තියෙනවා. හතර දිසාවෙන් ලොකු හුල්ලඟක් එනවා. හුල්ලඟ ආවට පස්සේ ඒ ගහේ කොළාතු ටික එහාට මෙහාට විසිරලා කැඩෑරිලා එහාට මෙහාට විසිරලා යන්නේ නැද්ද කියලා අහනවා. කෑලි කෑලි යන්නේ නැද්ද කියලා අහනවා ගහේ කොළාතු ටික. යනවා කියනවා. කඳත් එහෙම යනවද කියලා අහනවා. කඳ යන්නේ නැහැ කියනවා. රහතන් වහන්සේ තුල කායික වේදනාව උපදිනවා කියනවා. හැබැයි මානසික වේදනාව නම් උපදින්නේ නැහැ. මානසික වේදනාව උපදින්නේ නැහැ. කායික වේදනාව විතරයි උපදින්නේ. ඒ හේතුව කය වසඟී පවත්වන්නේ. කය සබහා දාමටයි තියෙන්නේ. ඒක තමයි උපමාවක් කිව්වේ. මහ පොළව කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මහ පොළව හාරලා එහාට මෙහාට පෙරලා දාන්නම් කියලා මහ පොළව කම්පා වෙනවද කියලා අහනවා. මහ පොළොට බයක් උපදිනවද කියලා කවදාවත්? ආයුධ අරගෙන ඔක්කොම මහ පොළව හාරද්දි මහ පොළොට බයක් තැති ගැනීමක් ඇති වෙනවද කියලා අහනවා. ඇති වෙයිද? මහ පොළව කම්පා වෙනවද? නෑ.
ඇයින් ආන්න මහපොළොවගේ රහතන් වහන්සේ. මහා පර්වතයක් තියෙනවා. මනුස්ස එකතු වෙලා පර්වතයේ හාරලා 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 ගිනි තියෙනවා පර්වතේට. පර්වතේ බය වෙනවද කියලා අහනවා. ඔන්න මාව ගිනි තියෙනවා කියලා. තැති ගන්නවද කියලා අහනවා පර්වතේ. නෑ කියනවා. ආන් ඒ වගේ රහතන් වහන්සේ මහා පර්වතයක් වගේ කියනවා. තැති ගැනීමක් උපදින්නේ නෑ. බයක් උපදින්නේ නෑ. ලොමු දා ගන්න ඉන්නේ නෑ. කිසි ශෝකයක් හටගන්නේ නෑ. විරජයි. කෙලෙස් දුවිලි නෑ. අකම්පිත හිතක් ඒ රහතන් වහන්සේ. ඊට පස්සේ අහනවා හරි ලස්සන එකක් ඇහුවා. ස්වාමීනි රහතන් වහන්සේලා තුළ බය තැති ගැනීම උපදින්නේ නැත්තම් ස්වාමීනි එදා භාගතුන් වහන්සේ රජගහනුවර වැඩියා නේද කියලා අහන පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වඩිද්දී ධනපාල ඇත්තරාජයා තව නමක් කියනවා අපි නාලාගිරි ඇත බුදුරජාණන් වහන්සේ ඉස්සරහා රාකල පෝලා එවද්දී ඒ 500ක් රහතන් වහන්සේලා ආනන්දයන් වහන්සේ විතරක් තනි කරලා පසෙකටුනේ නැද්ද කියලා අහනවා. පැනලා අයින්ුනේ නැද්ද කියලා අහනවා එතන. එතකොට බය වෙලා නෙවෙයිද කියලා අහනවා අයින්ුනේ. තැති අරගෙන නෙවෙයිද කියලා අහනවා අයින්ුනේ. ඇත්ත රජා වෙනකොට භාගතුන් වහන්සේවත් ආනන්දයන් වහන්සේවත් තනි කරලා අයින්ුනේ බය වෙලා තැති අරගෙන නෙවෙයිද කියලා ඇහුවා. 500ක්ම. එතකොට රහතන් වහන්සේ උත්තර දෙනවා රජතුමනි ඒ රහතන් වහන්සේලා අයින්ුනේ වෙලේ බයක් තැති ගැනීමක් නිසා නෙවෙයි කියනවා. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ බුදුරජාන් වහන්සේ උදෙසා ජීවිතේ පූජා කරනවා රහතන් වහන්සේලා දැක්කා කියනවා. එතකොට රහතන් වහන්සේලාට තේරුණා කියනවා අද ආනන්දයන් වහන්සේගේ ගුණ කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ 500ක් රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේව පිරිවරාගෙන හිටියා නම් ඇතා ළඟට එන්නේ නැහැ කියනවා. මහා සේනාවක් නිසා රහතන් වහන්සේලා විශාල පිරිසක් නිසා ඇතා ළඟට එන්නේ නැහැ කියනවා. ඇතා කෙරේ අනුකම්පාවෙන් ඇතා අද දමනයට පත්වෙනව බුදුරජාන් වහන්සේ ඉස්සරහා කියලා දැනගෙන රහතන් වහන්සේලා අයින් වුණා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා දස දහසක් ලෝක ධාතුළු දෙවිබඹුන් එතෙන්ට රැස් වුණා කියනවා. රජගහනුවර විශාල පිරිසක් මිනිස්සු එතෙන්ට රැස් වුණා කියනවා. ඒක දකින්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ධර්මීය දේශනා කරනවා කෝටි සංඛ්‍යාත පිරිසකට මාර්ගඵල ලබන්න තියෙන අවස්ථාව එතන තියෙනවා කියනවා. ඒ නිසා ඒක දැක්ක රහතන් වහන්සේලා අයින් වෙලා අයින් වුණා එතනින් පිටත් වුණා කියනවා. ඉතින් බලන්න රහතන් වහන්සේලා කල්පනා කරන කල්පනාවක් පවා ආයි කෙලෙස් සහගත කල්පනාවල් නැහැ. හරියටම තීරණේ ආනන්දයන් වහන්සේ ඉස්සරහට පයින්නවා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද පස්සට කියලා. ආය එනවා පස්සට. ආය ඉස්සරහට පැන්න. ආනන්ද පස්සට කිව්වා. ආයෙත් පැන්න ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ බැලුවා ඇතා ළඟ දැන්. බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් නම් ආනන්ද පස්සට කියන වෙලාවක් නැහැ. එහෙම පස්කුට්ටිය පිටින් ඉරිදීන් අරගෙන ගිහලා අර භික්ෂුන් වහන්සේලා අතරින් ගිහින් තිබ්බා. එතකොට තමයි ඇතා ළඟට ආයේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තුල රහතන් වහන්සේලාගේ හිත් තුළ කම්පාවක් මේ විදිහට හටගන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ තුළ කම්පාවක් හටගනීද? කොහෙත්ම හටගනීද? අල්ප මාත්‍රය බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් නැහැ. සම්බුද්ධත්වයේ ලබන්ට වජිරාසනේ උඩ වැඩින්දෙද්දී මාර්ය ඇවිල්ලා ගල්මුල් පහරවල් දෙද්දී පවා වජ්‍රායුධයෙන් ගහද්දී චක්‍රායුධයෙන් ගහද්දී පවා උන්වහන්සේ නොසැලී සිටියානු ජීවිත ආසාව සම්පූර්ණයෙන් මතහැරලා ඒනකටත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙමෙයි. නමුත් අනිත්‍ය සංඥාව බැසගෙන දුක්ඛ සංඥාව බැසලා බැහැගෙන තිබුණ හිත අනාත්ම සංඥාව හිත බැහැලා තිබ්බේ. හිත බැහැලා තිබ්බේ. ඒක නවත්තන්න බෑ කිසි කෙනෙකුට. උන්වහන්සේ හිත ඒ තුළ බැසගෙන තිබිච්ච නිසා කම්පා වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. ශෝකයක් හටගන්නේ නැහැ. කංකටලක් දුකක් කම්කටලක් කිසි දෙයක් හටගන්නේ. බෝසතාණන් වහන්සේගේ හිතත් මේ අයිරුණම්. මේ අයිරුණම් බෝසතාණන් වහන්සේගේ හිත. බුදුරජාණන් වහන්සේ හිත කොහොම ඇද්ද? සම්බුදු හිත, අකම්පිත සම්බුදු හිත කොහොම ඇද්ද? එතකොට බලන්න. ලස්සන විග්‍රහයක් අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළා. අකම්පිත හිතක ස්වභාවය ගැන රහතන් වහන්සේ කායික දුක් විඳිනවා නමුත්
මානසික දුකක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේත් වදාලා ද්විතීයි ලෝක ධම්ම සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ විස්තරයක් කළා. මහණෙනි, ආශෘතවත් පෘථග්ජනයාගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අටලෝ දහම ඉදිරියේ කල්පනා කරන ස්වභාවය වෙනසක් තියෙද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කළා, භාගතුන් වහන්සේ භගවන් මූලන කානෝ බන්ති භගවන් පටිසරණ, භාගතුන් වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ, භාගතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. අනේ භාගතුන් වහන්සේ යම් ආරකින් භාගතුන් වහන්සේ දේශනා කරනවද අපි මේ විදිහට දරා ගන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, වහන්සේ ආශෘතවත් පෘථග්ජනයට ලාභේනවා, අලාභයක් තියෙනවා, සැපත් තියෙනවා, දුකක් තියෙනවා, නින්දාවක් තියෙනවා, ප්‍රශංසාවක් තියෙනවා. එතකොට යසත් තියෙනවා, අයසත් තියෙනවා. එතකොට ආශෘතවත් පෘථග්ජනයා ඒක ඔස්සේ ලෝකේ පෙරලෙනකොට හිත පෙරලෙනවා, ලාභයට අහු වෙනවා. අපි මේ හැම තිස්සෙම හැම කටයුත්තම කර කර යන්නේ ලාභයට අහුවෙලා නොවේද? ලාභය හොය හොය නෙවෙයිද මේ යන්නේ? හැම තැනකම තැනකට අපි එන්න හදන්නේ මොකද්ද? මේ ලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයිද? අලාභයක් කෙනකොට අපිට මොකද වෙන්නේ? අපි හිත පෙරලෙනවා. අලාභය එනකොට අපිට අනිත්‍යය කියලා මෙනෙහි කරගන්න බෑ, දුකයි කියලා මෙනෙහි කරගන්න බෑ, අනාත්මයි කියලා මෙනෙහි හිතාගන්න බෑ. හිතාගන්න වෙලාවක් ඉන්නේ. ඒක යට කරගෙන මමය, මගේය, මගේ ආත්මයයි, මටයි ලාභය ආවේ. ඔහෙලා යන පැත්තකට මට මේ ලාභේ. අලාභ එනකොට මටමයි ඔක්කොම මේ අලාභ වෙන්නේ. මේ ඔක්කොටම ලාභ වෙනවා, මට විතරක් අලාභ. ආත්ම දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය තුල නිත්‍ය සංඥාව බැලලා සැප සංඥාව හොයනවා. අනාත්ම සංඥාවට යాగන්න බෑ ආත්ම දෘෂ්ටිය නිසා. ශිර වෙනවා. ඇයි? අපි ධර්මයේ අහලා ඒ ආපු ධර්මයේ පුරුදු කළා, හිත වඩලා නැහැ නේ? ඒ නිසා නේද මේ ලාභේ හොයන්නේ, අලාභයට යට වෙන්නේ. ඊළඟට නින්දාවක් අපිට කළොත් එහෙම අපිට පාලනය කරගන්න බෑනේ නේද? එහෙම නේද? අපිට කවුරු හරි බැන්නොත් දරා ගන්න පුළුවන්ද? වෙන කවුරු බැන්නත් කමන්නේ, එයා බයි නැත්තම් කියලා හිතනවා. ඒ වෙලාවට වෙන කෙනෙක් බැනපුවම හිතනවා, නෑ අර බැනට කමන්නේ, මෙයාත් බයින්න පටන් ගත්තනේ. නින්දා වෙනකොට අපිට කොහෙන් කොයි විදිහට අපිට මේ සසරේ යන හැටකොට රාතන් වහන්සේලාටත් නින්දා පහස ආවා නම් අපිට නින්දා පහස ගැන කවුරු කතාද? අපිට සැප දුකට පෙරලි පෙරලි යන සසර ගමන ගැන කවුරු කතාද? බලන්නකෝ, මොග්ගල්ලාණන් වහන්සේටත් අවසානට පිරිනම් පානුනේ කුමක් නිසාද? ඔව්, ගුටි කාලා ඉඩලෑට කුඩු වෙනකල් ගැව්වා. නමුත් උන්වහන්සේ තුල හටගන්නවද දුක? හටගන්නේ නෑනේ. දුකක් හටගන්නේ, දොමුණසක් හටගන්නේ. ඊළඟට සුන්දරී පරිබ්‍රාජිකාව මරලා හැංගුවා දෙවුරම් වෙහෙර ඉස්සරහා. එයා පැත්තේ කුණුවලේ හැංගුවා, මල්ගොඩේ මල් ගිහිල්ලා දාන කුණුවලේ හැංගුවා. බමුණෙකුතුල මේ සතියකින් ගොඩ අරගෙන බමුණම යනවා කියාගෙන මේ පේනවනේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ස්ත්‍රියක් දූෂණය කරලා, සුන්දරිය දූෂණය කළා, මේ මරලා මේ හංගලා තියෙනවා කි. නින්දා පහස මැද්ද ඕන පවද උදේ භික්ෂුන් වහන්සේලා පින්ඩ පාති වඩිනවා, දානි නෑ. මේ දානි නෑ. අලාභ, නින්දා, බැනුම් විතරයි. රසාටිමන්තිය රහතන් වහන්සේ දවසක් උන්වහන්සේ ගමට පින්ඩ පාති වැඩි, මිනිස්සු පැහැදුනා. පැහැදිලා හොඳට උන්වහන්සේට දානමාන පූජ කළා. දානමාන පූජ කළා. දැන් පස්සේ පහුවදා යනකොට දානමාන නැහැ, මුකුත් නැහැ. කිසි කෙනෙක් පැත්තක්වත් බලන්නේ නැහැ. ඔක්කොම නින්දා පහස බැන 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 යනවා. රහතන් වහන්සේ නමක් උන්වහන්සේ කුටියට ගියා. ආපෝ බැලුව, කල්පනා කළ මොකක්ද උනේ? දානමය. ඊයේ හොඳට ශ්‍රද්ධාවෙන් දානේ පූජ කළානේ. අද නෑනේ. අද මක්කේ වෙලා තියෙන මිනිසුන්ට බලද්දී උන්වහන්සේගේ ඥානපතේට අහු වුණා.
මොකද්ද වෙලා තියෙන්නේ? මාර්යා උන්වහන්සේගේ වේශය අරගෙන පාත්‍ර සිවුරු අරගෙන ඒ ගමට ගිහිල්ලා පින්ඳ පාති. ගිහිල්ලා ගෑල් ළමෙන්ගේ අතින් අල්ලලා. අල්ලලා තින්නේ කවුද දැන්? මාර්යා අල්ලලා තින්නේ. උන්වහන්සේට පේනවා දැන්. මේ නිසා මිනිස්සු අපහැදිලා ඉන්නේ. ගෑල් ළමෙන්ගේ අතින් අල්ලුවා කියලා. කලේ කවුද දැන්? මාර්යා කලේ. අවුනේ සාටිමන්ති රහතන් වහන්සේ. උන්වහන්සේ දන්නේවන්නේ. දැන් තමයි යහුනි උන්වහන්සේට ඥානෙට මෙහෙම එකක් වෙලා තියෙනවා. මේක තමයි හේතුව කියලා. ඒම් උන්වහන්සේ එතනින් අතුරු දහන් වෙලා මාර්යා ඉස්සරහා පාදලා අල්ලගත්තා අතින්. අතින් අල්ලගෙන ගමට එක්කරගෙන ගියා. ගමට එක්කරගෙන මිනිස්සු ඔක්කොම රැස් කෙරෙව්වා. රැස් කරවලා කිව්වා මෙන්න මුන්දෑ තමයි මේ ඔක්කොම කෙරුවේ. මවල පෙන්න පියකව දැන් කරපු වැඩි. අර විදිහටම රූපකාය මවල පෙන්නවා. රහතන් වහන්සේ නමක් නිසා ගොඩ ගියා. අපිට උනාන අපේ නින්දා අපහාස ගැරේවි. කිසි දෙකින් අපිට බේරෙන්න බෑ. කිසි දෙකින් අපිට බේරෙන්න බෑ. අවුලා යනවා අපි. එතකොට වර්තමාන සමාජයේ මොන විදිහ ඒවා වෙනවද කියලා කාටද පේන්නේ? නින්දා අපහාස කැරිකලා ඉන්නේ. සසරේ ප්‍රශ්න මේ ඔක්කොම. සසරේ ඉන්නකන් තියෙන දේවල්. කෙලෙස් සහිත ජීවිතයට උපදින දේවල්. ශෝක සහිත සිතට උපදින දේවල්. නේද? ക്ഷേම භූමියට යాగන්න බැරි වීම නිසා අපිට වෙච්ච දේවල්. එන ക്ഷേම භූමියට යాగන්න බැරි වෙච්ච නිසා අපි උපදීමේ දුකට ආපව ගොදුරු වෙනවා. ජරා මරණ දුකට අපි ගොදුරු වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් වලට අපි ගොදුරු වෙනවා. නිරේට වැටෙනවා. තිරිසන් ලෝකෙට වැටෙනවා. පෙරේත ලෝකෙට වැටෙනවා. ඊළඟට සසරටම වැටෙනවා. ආයි ධර්මයක් ඇහෙන්නේ නැති තැනකටම අපි වැටෙනවා. වැටෙනවද නැද්ද? එහෙනම් ക്ഷേම භූමිය කියලා කියන්නේ මංගල කාරණාවක් නෙමෙයිද? ඒක නැතිවීම අපිට මංගල කාරණාවක් අහිමිවීමක් නෙමෙයිද? ඈ විරජ්‍ය සිත අපිට නැහැ කියලා කියන්නේ කෙලෙස් දුහුවිලි නැති සිත අපිට නැහැ කියලා කියන්නේ එතකොට අපිට මංගල කාරණාවක් අහිමිවීමක් නෙමෙයිද? අහිමිවීම. එතකොට බලන්න අපි මේවා මංගල කාරණා විදිහට දරාගෙන හිටියද? අපි මේවා මංගල කාරණයක් විදිහට දැක්කද? ශෝක සහිත සිත මංගල කාරණාවක් විදිහට අපි දැක්කද? ශෝක නැති සිත? ශෝක රහිත සිත? නෑනේ. අපි හිතන් හිටියේ හුන චුච්චුක් ගෑවොත් එහෙම උන්න හොඳ නෑ. අන්න අමංගල කාරණාව. උදේ පාන්දර භික්ෂුවක් දැක්කොත් එහෙම අපි හිතන් හිටියේ අන්න අර හොඳ නෑ අන්න භික්ෂුවක් ඇවිල්ලා. අපි හිතන් ඉන්නේ අන්න මංගල කාරණාවක් අයි වුණා කියලා. ඊළඟට හිස් කලයක් ගත්ත කෙනෙක් උදේ පාන්දර දැක්කොත් අපිට මතක් වෙන්නේ අන මංගල කාරණාවක් නැති වෙලා ගියා. බල්ලා කම්පට ගැහුවොත් එහෙම අපිට මතක් වෙන්නේ ඈ අන අසුබ දෙයක් කියලා. නේ? ඊළඟට මල ගෙදරක් වෙච්ච ගමන් අපි මොකක්ද ඒකට කියන්නේ? අවමංගලයක් කියලා නේ කියන්නේ. ආන් අර අවමංගලයක් කියලා. ඇත්තටම අවමංගලයක් තමයි. ඒ හේතුව මලමිනිය විතරයි බීලා නැත්තේ. නේ? අන්තකම් බීලා ඇත්තටම අවමංගලයක්. මගුල් ගෙදරක් තියෙන්නේ බීමක් නම් බේබදුකමක් නම් එතන තියෙන්නේ මංගලෝත්සවය නෙමෙයි. එතන තියෙන්නේ මොකද්ද? අවමංගලෝත්සවයක් තියෙන්නේ. අපි නම පටරෝලා තියෙන්නේ. මංගල කාරණු තියෙන කීයද? 38යි. ඒ 38ට අමතරව ආයි මංගල කාරණාව මුකුත් නැහැ. මේ 38 විතරයි. මෙතෙන් තෙද්දි ඒ හිත සියලු කෙලිසුන්ගින් නිදහස්. මෙතෙන් තෙද්දි සියලු ප්‍රශ්න වලින් නිදහස්. ආයි අමතු මංගල කාරණා නැහැ. මෙච්චරයි තියෙන්නේ. 38යි තියෙන්නේ. අවසානයට එනකොට අශෝකං විරජං ඛේමං ශෝක රහිත කෙලෙස් දූවිලි රහිත ඊළඟට අකම්පිත හිත ക്ഷേම භූමියට පත්වෙච්ච නිදහස් තැනට පත්වෙච්ච කිසි දුකක් කම්කටොල්ලක් කරදරයක් පීඩාවක් කිසි දෙයක් හට නොගන්නා වූ සිත බවට පත්වෙච්ච ඒ ക്ഷേම භූමියට පැමිණෙනවා. ලස්සනයි නේ බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා. විශ්මිත දේශන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් දේශන. රජතුමනි නාගසේන මහරහතන් වහන්සේ ලස්සන විස්තරයක් තව තියෙනවා මේකේ. විස්තර කළා
රජතුමනි, කයට අනුව අනුගතව පවතින කරුණු 10ක් තියෙනවා. භවයක් භවයක් පාසා සෑම කයකටම ලැබෙනවා. මොනවාද? සීතල හැම කයකටම උරුමයි, නැද්ද? උණුසුම හැම කයකටම උරුමයි, බඩගින්න උරුමයි, පිපාසය උරුමයි, අසුචීකරණික, මුත්‍රාකරණික, නින්ද, ජරාව, රෝගී වීම, මරණය, මේ කරුණු 10 හැම ජීවිතයකට උරුමයි. රාතන් වහන්සේටත් මේක උරුමයි, සාමාන්‍ය පුතග්ජන කෙනාටත් උරුමයි. කයට අනුගතව පවතින සියල්ල රාතන් වහන්සේටත් උරුමයි, පුතග්ජන කෙනාටත් උරුමයි. හැබැයි රාතන් වහන්සේට කයට අනුගතව තියෙන ටික උරුම වුණාට හිතට අනුගතව වාට සැලෙන්නේ. කයව සැලෙන්නේ, වේදනාවක් උපදිනවා. කය ඔස්සේ වේදනාවක් උපදිනවා. හැබැයි මේ වේදනාව උන්වහන්සේ නැති කරගන්න කොහොමද නැති කරගන්නේ? සමාධිය බැස ගන්නවා, අනිත්‍ය සංඥාවේ බැස ගන්නවා, දුක්ඛ සංඥාවේ බැස ගන්නවා, නිර්වාණ සුඛේ කිමිදෙනවා. නිර්වාණ සුඛේ කිමිදෙන රහතන් වහන්සේගේ හිත දුකේ බැසගන්නේ. නිර්වාණය කියලා කියන්නේ ඒකාන්ත සැප තියෙන තැනනේ, දුක් රහිත තැනනේ, සැපේ බැසගත්ත තැනනේ. ඒ සැපේ බැස ගන්න රහතන් වහන්සේගේ හිත කොයිම වෙලාවකවත් දුක බැසගන්නේ, දුක හටගන්නේ. එතකොට මේ නිසා රහතන් වහන්සේට කායික වේදනා උපදිනවා, නමුත් මානසික වේදනා නැහැ. එක හොලකින් පහර කනවා, හොල් දෙකක් නැහැ. පෘථග්ජන කෙනාට හොල් දෙකයි නේ. එකකින් පහර වදිද්දි අනේ මට මෙහෙම වේදනාවක් ආවෝ 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 කියලා කෑ ගහන්නේ නැද්ද? විලාප තියෙනවා, පපුවේ අත් ගහනවා, විලාප තියෙනවා, කෑ ගහනවා නේ. හાર્ට් ඇටැක් හැදෙනවා, මැරෙනකම්ම බය වෙලා තැති ගන්නවා නේ. ඒ තරමටම දැන් බලන්න සත්තු එහෙම ඉන්න ඕන තරම් දැකලා තියෙ මෝ එහෙම මේ ලොකු සතෙක් දැක්කත් ඇති පපුව බෙල්ල මැරෙනවා. ඒ තරමට බය වෙනවා, තැති ගන්නවා. ඇයි? මහා දාහයකින් උණුසුමකින් රත් කරනවා. බයිමත් එක්ක වේගවත් සිටිවිලි ඔස්සේ, වේගවත් හැඟීම් ඔස්සේ ඒ සතා බය වෙනවා, තැති ගන්නවා. ඒ ඔස්සේ ඔහුව රත් කරනවා. එහෙමනම් මේකෙන් බේරෙනවා කියන්නේ අපිට සැනසිලි දායක තැනටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියන එක. එහෙනම් මේකෙන් බේරෙන නම් අපි මංගල කාරණා තුනක් උපදව ගන්න ඕනේ. මොකද්ද? ශෝක රහිත හිත, විරජ හිත, ඊළඟට ක්ෂේම භූමියටපත් වෙච්ච හිත. ඒ තුනට යන්න මොකද්ද කරන්න තියෙන්නේ? ආරි සත්‍ය දර්ශනයේ යුක්ත වෙන්න ඕනේ. ආරි සත්‍ය දර්ශනයේ යුක්ත වුණාට පස්සේ නිවන සාක්ෂාත් වෙනවා. ඒ නිවනටපත් වෙච්ච පිරිණිවීගේ හිත තමයි මේ ස්වභාවයෙන් යුක්ත වෙන්නේ. එහෙනම් පිරිණිවීම පිණිස කුමක් දනුගමනය කරන්න තියෙන්නේ? ඈ, ඒ පිරිණිවීම පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කරන්න ඕනි. ආර්ය සත්‍ය දර්ශනේ තියන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල මේ ඔක්කොම හම්බ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බෙන්නේ කොතෙන්ද? මංගල සූත්‍රයේ පළවෙනි කාරණාව, පළවෙනි මංගල කාරණාව, සත්පුරුෂ ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණයට යන්න ඕනේ. අසීවනාච බාලාන පණ්ඩිතානංච සීවනා පූජාච පූජනීයාන ඒතම් මංගලමුත. පළවෙනි කාරණාවෙන් බුදුරජාණන් පටන් ගත්තේ. අවසන් කළ තියෙන්නේ කොතනින්ද? අරහත්යෙන් අවසන් කරලා, ශෝක රහිත හිතින් අවසන් කරලා, ක්ෂේම භූමියට පත් කරපු හිතින් අවසන් කරලා. උන්වහන්සේගේ දේශනාව සාර්ථක නැද්ද? මුල මැදාක පිවිතුරු නැද්ද? පිරිසිදු නැද්ද? නිර්මල නැද්ද? ඈ, මංගල කරුණු එකක් එකක් ගන්න ගැළපෙලා ගිහලා අන්තිම රහත් වෙලා නැද්ද? අපි මේ හිතන් හිතේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න කියපු කරුණු කියලා නේ. නමුත් දැන් බලද්දි මොකද තේරෙන්නේ? දැන් මේ දැන් තේරෙන්නේ මේව බලද්දි මේ රහතන් වහන්සේ නමකට රහත් වෙන්න දේශනා කරපු සූත්‍රයක් නෙමේ. මේක සම්පූර්ණයෙන් තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා සියලු දෙනාට අපේ බුදුරජාණන් වහන්සේගේ මේ විශ්මිත දේශනාව ගැන හිත පහදගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි.